දැන් මේ தத்துவෙත් මනසේ තියාගෙන අපි යනවා දවසින් සමුගන්න. ඊට පෙරයි කොටපොළ ප්‍රාදේශීය කම්කොට්ටාෂයේ කොළවෙනිගම බෙලියක් කුඹුර ගම් ප්‍රදේශවලට යන්නේ අර මහත්තයා කියපු ප්‍රශ්නෙම මාතලේ දිස්ත්‍රික්කයේ මේ අහිංසක දරුවෝ භුක්ති විඳිනවා. බලන්න මේ කතාව. බලන්නකෝ මේ අපිට කෝල් එකක් ගන්නවා ධර්ම ධර්ම සිග්නල් නැහැ ඔන්ලයින් කියන්නේ කොහොමවත්ම සිග්නල් එකක් සිග්නල් නැහැ. අපි යන්න ඕන කිලෝමීටර් කමාරක් දෙයක් විතර පහල් පාරට යන්න ඕන. මම රජයේ පාසලක ගුරුවරයෙක්. මෙහි ඉන්න ළමයිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඉගෙන ගන්න මේ ඔන්ලයින් පහසුකම නැහැ. දැන් මේ නිවාඩු කාලේ ළමයිට ගොඩක් දැන් ස්කෝල වලින් එහෙම පැවරුම් මේ ගොඩක් වැඩ දෙනවා. ඒතේ වැඩේ කිසිම දෙයක් ළමයිට ගන්න බෑ. මෙහි ඉන්න එක ළමයෙක්ට මේ ගමේ ඉන්න මේ තැන් කීපයක ඉඳන් විතරයි ඔන්ලයින් ක්ලාස් යන්න පුළුවන්. හැබැයි තැන් තියෙන උස් තැන් වල ගල් වල ඊට පස්සේ කුඹුරු යායවල් මැදවල වහින වෙලාවල් වලට යන්න විදියක් නැහැ. ළමයිට තනියෙන් යන්න බෑ. සමහර පැති අවදානම් හැමදේටම දැන් ඔන්ලයින් ඕනේ. අධ්‍යාපන කටයුතු කරන්න කිසිම ළමයෙක්ට දැන් තනියෙන් ගමන් යන්න බෑ. දෙමව්පියෝ යන්න ඕනේ. දෙමව්පියන්ට යන්න විදියක් නැහැ. මේ කුඹුරු වැඩත් ඒ වැඩත් එක්ක. ඒ නිසා තනියෙන් ළමයින්ට යන්න බැරි නිසා මේ සෑහෙන දුර ගෙවාගෙන කිලෝමීටර් ගණන් යන්න ඕන සිග්නල් හොයාගෙන. විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න දරුවෝ ඉතාම දුක්කසේ තමයි මහා රෑට ගස් නැගලා කුඹුරු යායවල ගිහිල්ලා කඳු මුදුන් වලට ගිහිල්ලා ඉතා අමාරුවෙන් තමයි මේ සිග්නල් හොයාගන්නේ. සමහර දරුවන්ට රාත්‍රී කාලේ උදේ පාන්දර අධ්‍යාපන කටයුතු කරගන්න බැරි නිසා සෑහෙන අධ්‍යාපන කටයුතු ප්‍රමාණයක් මගහැරෙනවා. ඊට පස්සේ ගත්තොත් බැටරියක් චාර්ජ් කරගන්න විදියක් නැහැ කුඹුරු යායවල ඉඳගෙන. ඒ නිසා ගොඩාක් අධ්‍යාපන කටයුතු මගහැරිලා තියෙන්නේ මේ වෙනකොට. ඒ නිසා අපිට අපේ ගම්වල ඇත්තටම ගත්තට පස්සේ අපේ ගම්වල ජනතාව කියන කතාව තමයි කොරෝනා වලින් මැරුණයි මේකයි අතර වෙනසක් නැහැ. මොකද අපේ දරුවෝ අනිවාර්යයෙන්ම මේ අධ්‍යාපනයේ කොන්වීම විසින් අනාගතයේ දවසක මෙරි ජීවත් වෙන්න වෙන්නේ අපේ දරුවන්ට. ඒ නිසා කොරෝනා වලින් මැරෙන එකයි මේ වෙන සිද්ධිය අතර කිසිම වෙනසක් නැහැ කියලා අපි රජයට කියන්නේ. මේ ගමේ පවුල් 250 300කටත් වැඩි ඉන්නවා. මේ ඇදගල හිංගඟ ගම තමයි මේ කොළොංගොඩ. මේ ඉතින් මේ ගමේ අපිට සිග්නල් නැහැ. මේ වගේ තැනකට ඇවිල්ලා තමයි අපේ ළමයි ඔන්ලයින් කතා කරන්න බෑ. සිග්නල්ට සිග්නල් නැහැ. ෆෝන් එකේ පේපර් එකක් ඇව්වත් මේ හරියට වගේ ඇවිල්ලා තමයි ගන්න ඕනේ. ඔන සමහර මෝටම් ෆෝන් නැහැ. කලාතුරකින් තමයි කෙනෙකුට ෆෝන් එකක් තියෙන්නේ. මම මේ අට්ටාලයක් හදාගෙන ඉන්නවා එනේ. ඒකට ළමයි ගොඩ දෙනෙක් එනවා. ළමයි දුෂ්කරතාවයට මුහුණ දීලා තියෙන්නේ ඉගෙන ගන්න මේ ඔන්ලයින් ක්‍රමයට. දැන් මම මේ ඉන්න ස්ථානයේ විතරයි මගේ ප්‍රදේශයේ සිග්නල් තියෙන්නේ. ඉතින් මෙතෙන් ඇවිල්ලා ඔබත් මන්ලා දකින්න ඇති මේ අට්ටාල හදාගෙන අපේ දරුවෝ ගස් උඩ ඉඳලා තමයි ඉගෙන ගන්න. ඉතින් මේ වගේ තැන්වලට රාත්‍රී පන්ති එතකොට පාන්දර පන්ති තියෙනකොට මේ ප්‍රවේශනක ඉතාම අනතුරුදායකයි. ඔබට පේන ඇති මේ පසුබිමේ තියෙනවා අලිවැට. මේ 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 මෙතන ආරක්ෂිත කරලා තියෙන නිසා අපි මේ ස්ථානේ මේ ඉන්නේ. නමුත් මේක මගහැරලා මේ අපේ ගම්මානයට අතුල් අලින්ට අතුල් වෙන්න පුළුවන් ස්ථාන තියෙනවා. අපේ ළමයට අපිට උගන්න ගන්න විදිහක් නැහැ. අඬ ළමයි මේක ඇලේට ඇවිල්ලා ඉගෙන ගන්නේ. අපිත් ඔන්ලයින් ක්ලාස් එක ඉගෙන ගන්නවා නම් අපේ දරුවෝ ඉගෙන ගන්නවා නම් අපි කැමති. අපේ දරුවන්ට ඒ ඉගෙන ගන්න තියෙන ඒ අවස්ථාව ලබා දෙන්න අපේ දරුවෝ විතරක් පස්සට යන්න බෑ. ඒ ළමයින්ටත් නිසි අධ්‍යාපනයක් රටාවත් දැන් මේ කොරෝනා ප්‍රශ්නේ නිසා එයාලා ගොඩාක් පස්සට ගිහිල්ලා ඉන්නේ. ඔයාලා එන්න ඇවිල්ලා ඇස් වලින් බලාගන්න අපේ ළමයි කොහොමද අධ්‍යාපනය ලබන්නේ කියලා.